കൗതുമി കാൾ മാർക്സ്, കൗതുമി ഫ്രെഡറിക് ഏംഗൽസ് ഒക്കെ മിസ്സല്ല വൈനദീന ബെല്ലിക്കൊബല സബ്സ്ക്രൈബ് പാരദീല ദനഗണ് അഭിയാമു വിസ്തരേ. පියා නීතිවේදී හෙන්රි මාක්ස් ඔල්ලන්ද ජාතික මව හෙන්රියටා මාක්ස්ට දාව කාල් මාක්ස් 1818 මැයි 5 වෙනිදා ජර්මනියේ රයින් ප්‍රදේශයේ ට්‍රීර් නගරයේ යුද සම්භවයක් සහිත මෙලොව එළිය දුටුවා. එවකට ජර්මනිය විශාලම සින ආගමික බලපෑමට යටත්ව තිබ්බ නිසා නීතිවේදී හෙන්රි මාක්ස්ට තම වෘත්තිය කරගෙන යන්න ආගමික බලපෑමෙන් මිදෙන්න ප්‍රතිස්ථාන්ත ආගම වැළඳගන්න සිද්ධ වෙලා තියෙනවා. තම ජීවිත කාලය තුළ අත්දකින්නට වුණු දැඩි ආගමික බලපෑම නිසා කාල් මාක්ස්ට සීළු ආගම් එපා වෙලා ආගම අභින් කියලා කියන්නට සිදු වෙලත් ඇති. අපිටත් මේ ආගම් කියන ඒවා අභින් නෙවෙයි මඤ්ඤං වෙලා තියෙන. කාල් මාක්ස්ගේ පාසල් මිතුරා එට්සර්ගේ පියා සිටුවරේ ලුවි වෙස්ට්ෆාලන් කාල් මාක්ස් තම පියාගෙන් පස්සේ යම් යම් දේවල් ඉගෙන ගත්තේ ඔහුගෙන්. කාල් මාක්ස් ගුඩා කාලේ ඉඳලා උතුම් ගුණාංගයක් පිළිහිටලා තිබ්බා. සීලුම රැකියාවන් එක හා සමානව ඔහු සලකන්න පුරුදු වෙලා සිටියා. ලොකු සීන් තිබ්බේ නැහැ. පුහු මාන්නයක් තිබ්බේ නැහැ. 1835 කාල් මාක්ස් බොන් විශ්වවිද්‍යාලයේ නීති විද්‍යාංශයට ඇතුළු වුණා. ඊට වසරකට පස්සේ බර්ලින් විශ්වවිද්‍යාලයටත් ඇතුළු වුණා. විවිධ විෂයන් ඉංග්‍රීසි භාෂාවත් සමග හොඳින් ඉගෙන ගත්තා. උපාධි අපේක්ෂකෙක් හැටියට ඉන්න ගමන් 1836 කුලින රූමත් කාන්තාවක් වන ජෙනි වෙස්ට්ෆාලන් සමග විවාහ විසගත්තේ ඒ පාර්ශවයේ කිසිම කෙනෙක්ගේ කැමැත්තකින් තොරවයි. කාල් මාක්ස් හොඳ ප්‍රේමවන්තයෙක් ලෙස තම බිරිඳට ගීත කාව්‍ය සංග්‍රහ තුනක් ලියා පුද කරා. මගේ ආදරයට සහ සදාකාලික ප්‍රේමයට පාත්‍ර වූ ජෙනි පොන් වෙස්ට්ෆාලන්ට පුද කරමි. එයි සටහන්ව තිබ්බා. 1841 තම ආචාර්ය උපාධිය සම්පූර්ණ කරගෙන කාල් මාක්ස් බොන් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් හැටියට සේවය කරන්න විල්ලුම් පත්‍ර දැම්මා. ඌට ඒ අවස්ථාව ලැබුණේ නැහැ යුද ජාතිකයෙක් නිසා ප්‍රශ්න ඇති වුණා. එවකට ජර්මනි පුරා දැඩි ආගමික හා වර්ගවාදී බලපෑම් තදින් තිබුණා. විශේෂයෙන් යුද ජාතිකයන්ට ලොකු ඉඩකඩක් තිබ්බේ නැහැ. මේ ප්‍රශ්නවලින් හෙම්බත් වෙලා සිටි කාල් මාක්ස් ලේඛකයෙක් හැටියට පසුව රයන් පුවත්පත හා සම්බන්ධ වුණා. ලේඛන කලාවෙන් සමාජ විප්ලවයක් කරන්න ඔහු පෙරමුණ ගත්තත් එහි ඇති පුවත්පත් නිදහස ගැන කිසිම සැහැයකට ඔහු පත් වුණේ නැහැ. ඔහු පැවසුවේ ලේඛකයා ජීවත් වීමටත් ලිවීමටත් යම් වැටුපක් ලබා ගත යුතු නමුත් වැටුප සඳහා කිසි දිනක ලිවීම නොකළ යුතුයි කියලා. හැබැයි එවැනි අර්ථයක් දෙන කතාවක් ඉතිහාසයේ ඉඳන් අපේ වැඩිහිටියෝ අතරත් සමාජය තුළ තියෙනවා. ළමයෝ ජීවත් වෙන්නේ කණ්ඩ නෙවෙයි, කන්නේ ජීවත් වෙන්න. ඒකම අනිත් අර්ථය තමයි කාල් මාක්ස් එදා පවසලා තියෙන්නේ. ටික දවසකින් රයන් පුවත්පතන් විවිධ බලපෑම් නිසා වසන සිද්ධ වුණා. පසුව ඔහු පැරිසියට ගියා. එතනින් එංගලන්තයට ගියා. එංගලන්තයේදී කාල් මාස්ටර් ෆ්‍රෙඩරික් ඒංගල්ස් හමු වුණා. ෆ්‍රෙඩරික් ඒංගල්ස් ජර්මනියේ කාල් මාක්ස් ඉපදු රයන් ප්‍රදේශයේම පදිච්ච කඩුවේ. ඔහුගේ පියාට විශාල රෙදිකම්මල් ජාලයක් තිබුණා. එංගලන්තයේ තියෙන රෙදිකම්මල වැඩ කටයුතු බලන්න පැමිණි විට කාල් මාස්ටර් ඔහු හමු වුණේ විශ්වවිද්‍යාල ජීවිතය අසම්පූර්ණ කරපු කාල් මාස්ටර් වඩා අවුරුදු දෙකකේ බාල තරුණයේ හැටියට. තම පියාගේ බලවත් ඉල්ලීම උඩ විශ්වවිද්‍යාල ජීවිතයෙන් සමවර්ගෙන ව්‍යාපාරවලට එකතු වුණු මේ ෆ්‍රෙඩරික්ස් ඒංගල්ස් හොඳ බුද්ධියක් තියුණු මනසක් තියෙන තරුණයෙක්. කාල් මාක්ස් සාකච්ඡා කරලා කාල් මාක්ස්ගේ ධර්ම බෙදා හදාගෙන කාල් මාක්ස්ගේ සංකල්ප පිළි අරගෙන මේ තරුණයාත් කාල් මාක්ස් සමග ලෝකයේ නිර්ධන පන්තියේ වෙනුවෙන් යම් සේවාවක් කරන්න එකතු වුණා.
පසුව ඔවුන් දෙදෙනා ලිපි ලේඛන හා පොත්පත් ලියන්න ගත්තා. කාල් මාක්ස් විශ්වවිද්‍යාල ජීවිතය තුළ මාචාර්ය හේගල්ගෙන් හේගල් වාදය ඉගෙනගෙන තිබුණා. කාල් මාක්ස් නිතරම ඒ විවේචනය කළා. එය ආගම මුල් කරගෙන විඥානවාදී දර්ශනයක් ගැබ් වෙලා තියෙනවා කියලා ඔවුන් නිතරම විවේචනය කළා. කාල් මාක්ස් ආගමට තදින් ආසේ ඉන්න දෙයියන්ටත් පෘථිවියේ ඉන්න දෙයියන්ටත් පොළොවේ ඉන්න දෙයියන්ටත් විරුද්ධව මං සටන් කරමි කියලා නිතරම පැවසුවා. කාල් මාක්ස් කිව්වේ ඔළුවෙන් හිටවල තියෙන මේ හේගල් වාදය කෙලින් අතට ගත යුතුයි කියලා. කාල් මාක්ස් සහ එංගල්ස් ඉදින් ඓතිහාසික ලියවිල්ලක් එංගලන්තයේ පැවති ජාත්‍යන්තර කොමියුනිස්ට් සංගමයට ඉදිරිපත් කළා. ඓතිහාසික කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රකාශය නමින් ඉදිරිපත් කරු මේ ලියවිල්ල තිබුණේ විඥානවාදී දර්ශනයක් වන හේගල් වාදය අනිත් පැත්ත හරවලා භෞතිකවාදී දර්ශනයක් හැටියට පරිවර්තනය කර ගැනීමයි. පීඩිත ජනතාව විසින් දර්ශනයක් ඉදිරිපත් කිරීම සඳහා දිවා රෑ නොබලා නිදි මරාගෙන පොත්පත් ලිපි ලේඛන සහ ගවේෂණය දිගින් දිගට කරමු සහ කාල් මාක්ස් අසනීප තත්ත්වයන් ඇති වෙන්න ගත්තා. උළු ගැක්කම හිසරදී කලන්තය වමනය සියල්ලම එන්න ගත්තා. කාල් මාක්ස් සහ බිරිඳ ජෙනීට දරුවෝ 7 දෙනෙක් හිටියා. ආර්ථික අගහිඟකම් ඇති වෙන්න ගත්තා. මන්ද පෝෂණය ඇති වෙන්න ගත්තා. කෑම්බීම පවා නැති වී යන තත්ත්වයටපත් වුණා. දරුවෝ 4 දෙනෙක් කුඩා කාලයේම මන්ද පෝෂණයෙන් මිය ගියා. සමහර අවස්ථාවලදී මුදල් නැති නිසා කුලී ගෙවල් වලින් එළියට යන්න සිද්ධ වුණා. ගෙදර බඩුමුට්ටු කුලී නිවසේමයට බාර දීලා ඇදිවත පිටින් එළියට යන්න වෙච්ච අවස්ථා තිබුණා. ගාක් ප්‍රශ්න ඇති වුණා. අධික ලෙස සුරුට්ටු ඉරීමත් නිදිමැරීමත් වෙහෙසකර භාවයත් නිසා ඔහුට රෝගී තත්ත්වයන් වැඩි වෙන්න ගත්තා. ඒ අතරතුර දුප්පත් ජනතාව වෙනුවෙන් ආර්ථිකයේ බෙදී යන ආකාරය කියවෙන සුවිශේෂී ග්‍රන්ථයක් ලියන්න ගත්තා. ජර්මන් භාෂාවෙන් ඩස් කැපිටාල් යනුවෙන් එය හැඳින්වුවා. මේදී තව සුවිශේෂී කාරණයක් ඔබලව දැනුවත් කරන්න අවශ්‍යයි. ජර්මන් භාෂාවේ ලිංග තුනට අදාළ නාම පදවලට ඉදිරියෙන් නිපාත පද තුනක් යෙදෙනවා. ඉංග්‍රීසි භාෂාවේ ද යනට සමාන පුරුෂ ලිංගයට ඩියර්, ස්ත්‍රී ලිංගයට ඩී, නමුසක ලිංගයට ඩස්. ඒ අනුව ඩස් කැපිටාල් වෙනවා. හුඟක් අය කාල් මාක්ස් ලිව්ව ඩස් කැපිටාල් කියන පොතට දාස් කැපිටල්, දාස් කැපිටල් යනුවෙන් නිවැරදි නොවන උච්චාරණයක යෙදෙනවා. නියම උච්චාර තමයි ඩස් කැපිටාල්. ප්‍රාග්ධනය ඉංග්‍රීසියෙන් කැපිටල්, ජර්මන් භාෂාවෙන් ඩස් කැපිටාල්. කාල් මාක්ස් සහ ඔහුගේ පවුලේ උදවිය මේ ආකාරයට දුෂ්කරතා මත ජීවිතය ගෙන යද්දී 1881 දෙසැම්බර් මාසේ බිරිඳ ජෙනී අක්මා පිළිකා රෝගයකින් මෙලොවෙන් සමුගත්තා. ඊට පසු කාල් මාක්ස්ගේ රෝග තත්ත්වය දැඩි ලෙස උත්සන්න වෙන්න ගත්තා. ලෝකයේ කොහෙවත් පුරවැසි භාවයක් නොලද මේ අසහජ යුග පුරුෂයා 1883 මාර්තු 14 වෙනිදා මෙලොවින් සමුගත්තා. ලන්ඩනයේ හයිගේට් සුසාන භූමියේ ඔහුගේ සොහන අදටත් තියෙනවා. ඊට පසු කාල් මාක්ස් විසින් අසම්පූර්ණ කරන බොහෝ ලියකියවිලි ෆ්‍රෙඩ්‍රික් එංගල්ස් විසින් සම්පූර්ණ කර ලෝකයට ඉදිරිපත් කිරීම නිසා මාක්ස් එංගල්ස් වාදය යනුවෙන් එය අද හඳුන්වනවා. තව බොහෝ දෑ කාල් මාක්ස්ගේ ජරිතය තුළ ගුණාගුණ කියන්නට ඇතත් කාල් මාක්ස් සහ එංගල්ස් විසින් ලෝකයේ පීඩිත ජනතාව එමත් නිරතර පන්තියේ විමුක්තිය සඳහා සැබෑ විද්‍යාත්මක දර්ශනයක් ඉදිරිපත් කරන්න උත්සාහය ගත්තා. එවකට සොවියට් දේශයේ තියෙන කාලේ සොවියට් පොත්පත් විශාල වශයෙන් ලංකාවට නොමිලේ පරිවර්තනය කරලා එවලා තියෙනවා ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ හරහා. නැව් පිටින් එවපු ඒ පොත්පත් වලින් පොඩ්ඩක් මල්ලගත් තියෙනවා. මා විසින් මේ සියලු දේ දැනගත්තේ ඒ එවපු මොස්කව නුවරින් එවපු මෙන්න මේ පොත ආශ්‍රයෙන්. කාල් මාක්ස් ජීවන චරිතය.